උත්තන සමයේ 7 වෙනි සතිය බ්‍රහස්පතින් දමිනී කිරීම. මගේ ආදර විමන්තිනි ස්වාමීන් වහන්සේ පාවලතුමාගේ මිෂනාරි ගමන අපි එපිසම් එපිසවල උන්වහන්සේ පාවලතුමා මිෂන එතන කාර්ය අවසන් කරලා එතන ජෙරුසලමට යනවා. අපි ජෙරුසලම තුල උන්වහන්සේ කරන කාර්ය තුල ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් තවද මේ පාවලතුමාගේ වචනේ කතා කරන්නේ. තවද මම ජෙරුසලමට හැරී ආවොත් දෙමාලිගාවේ යාඥා කරමින් සිටියදී දර්ශනයක් දෙතිමි. උන්වහන්සේ මට දර්ශනය වී මා ගැන ඔබේ සාක්ෂිය උන් නොපිලිගන්නා බැවින් පමාණ වූ ජෙරුසලමෙන් යන්නයි මට වදාළසේක. එකල මම කතා කර ස්වාමීනි මා ධර්මශාලාවලට ගොස් ඔබ අදාහගත්ත උන් අත්අඩංගුවටගෙන ඔවුන්ට තැළු බව කවුරුත් දනිති. ඔබගේ සාක්ෂිකාරෝ ස්ථීපන් මරුන් ලැබූ කල මමත් ළඟ සිට ඒ අනුමත කරමි. කරමින් ඔහු මරුම ඔහු මරුවන්ගෙන් වස්ත්‍ර ලබා ගත්තෙමි කීවෙමි. එතකොට උන්වහන්සේ මට කතා කර යන්න මම ඔබ බොහෝ ඈත විජාතීන් වෙත යවන්නේ මේ වදාළ සේකයි පැවසිය. දැන් පාලතුමා මගේ ප්‍රමාත්‍රි ජෙරුසලමේ වැසියන්ට මම ගැන කියද්දි ඔහු මෙය කියන තෙක් ඔහු සමන් දුන්නේ. ඊපස්සේ ඔහු මෙවැන්නකු නැත්තටම නැති කරන් ඔහු ජීවත් විය යුතු නැතයි මොර ගැසුවා. ඔහු කෑ ගසමින් තමන්ගේ උස්තරසලු ගලවා උඩ විසි කරමින් දූවිලියට දම්මින් සිටියොය. ලැබෙන සේනාධිපති අහු බලකුටුවල්ගෙන යනකොට කුමන කාරණාවක් නිසා ඔහුට විරුද්ධව එසේ මොර ගැසුවදයි දැනගන්න පිණිස ඔහුට කසෙන් තලා විභාග කරන්න නියම කළේ. එත් කසෙන් තැලීම සඳහා ඔවුන් ඔහු බැඳ විට පවුල් කතා කර රෝම පුරවැසියෙකු විනිශ්චය නොකොට ඔහුට කසෙන් තලන්නට ඔබ නීතියෙන් බලයක තිබේදයි ළඟ සිට ශතාධිපතියට කියේ. ශතාධිපති අයාසා සේනාධිපතිය ළඟට ගොස් ඔබ කුමක් කරන්නට යන්නේද මේ මිනිසා රෝම පුරවැසියෙක් කිය. ඔහුට සේනාධිපති ආව් ඔබ රෝම පුරවැසියෙක්දයි ඔහුගේ නැසී එසේ යයි පවුරු කී කිය. සේනාධිපතිය මම බොහෝ මිලදී මේ පුරවැසිකම ලබා ගතමි කිය. ඒ කියන්නේ ලංකාව වගේමයි මිලදීලා තමයි ගන්න පා එක එක තත්ත්වතානන්ත පවුරුත් මම උපත්යෙන්ම රෝම පුරවැසියෙක්ම කිය. විභාග කරන්නට සිටි අය ඒ වෙලේම ඔහු වෙතින් අහක්ව ගිය පවුල් රෝම පුරවැසියෙක් බව දැනගත් කල සේනාධිපතිය ඔහු හිරාඩස්සියට ගැනීම ගැන බියපත් වූ. පවුල ජුදෙව් මන්ත්‍රණ සභාවකදී බයහදරුමදි බලන්න මම අද මේක කියවන්න හේතුව පවුලතුමා හරි සූක්ෂමව ඒ ස්තැනට අනුව කටයුතු කරනවා. එතන එයාලා කසෙන් ගහන්නේ නැද්ද නිකන් පිටල්ලුවේ නැහැ. ඔබ සර්පෙක් වගේ කපටි වෙන්න මේ ලෝකේ ජේසු කවදාවත් ජෙරුසලමේ මර ලාසරස් නැගිටුවාන් පස්සේ ජෙරුසලම මරන්න ඉන්නවා කියලා ජේසු ප්‍රසිද්ධිය ගැන ප්‍රසිද්ධිය හැංගිලාගේ ධර්මශාලාවේදී නාසරතර ජර්මශාලාවේ උන්වහන්සේ ප්‍රපාතයෙන් පහළට තල්ලු කරන්න යද්දී උන්වහන්සේ යාළගේ අතරින් අරගෙන ආවා. නික කරදර ඇඟි ඉල්ලගෙන කනවා කියන එකක් නෙමෙයි කුරුසිය කියන්නේ. ප්‍රමේ මෙහෙවරක් තියෙනවා බෝලුව කල්පනා කරලා. නික කාඩ්බෝඩ් වීලේ වෙන්නේ නැතුව කල්පනා කරලා ඒ කටයුතු කරන්න. ඔබට සමිනාසේ පත් කළ තියෙන වෙලාවයි ඔබ පීඩාවට ලක් වෙන්නේ. පවුලතුමා මන්ත්‍ර සභාවට අරගෙන ගියයින් පස්සේ මගේ ප්‍රමාන්තෙනි දැන් එතන සද්දිසිවරු සහ වචනේ කතා කරලා කියන්නේ 13 සිට 21 එතන කතා කරලා කියනවා සමාවෙන්න ක්‍රියා 22 30 කතා කරලා කියනවා පසුදා ජුදෙව්වරු කුමන කාරණාවක් ගැන පාළුඩු වරද තබද්දයි හරියාකාරව දැනගන්න සේනාධිපතියා කැමතිවි. එබැවින් ඔහු පාවුඩු මුදා නායක පූජකයන් හා මුළු මන්ත්‍රණ සභාව රැස් කරවා ඔවුන් ඉදිරියට කැඳවුවේ. පවුල ඉතා ඕනෑකමින් මන්ත්‍ර සභාව දෙස නෙතියම සහෝදරයනි මම අද දක්වා දෙවියන් වහන්සේ ඉදිරියේ නිර්දෝෂ සරද සාක්ෂියක් ඇතිව හැසුරෙනිමි. එයා බලනවා එතන ඉන්නවා පරිසීවරුයි සද්දිසීවරුයි දෙගොල්ලෝ. කල්පනා කරේ බලන ඔළුව වැඩ කරනවා සර්පෙක් වගේ කපටි තමුන්ගේ වාසීකර නෙමෙයි දේවරාජ්‍ය සඳහා. ජෙසුගාවට පවකාර ශ්‍රී අරගෙන ආවිලා කියනවා ගල් ගන්න දෙපා. ගල් ගන්න කිව්වනම් ජේසුගේ කරුණාව ගැන වැඩක් නැහැ කතා කරලා. ගල් ගන්න එපා කිව්වනම් එතකොට රෝම විවස්ථාවට සමාන මොසෙස්ගේ විවස්ථාවට විරුද්ධව යනවා කියලා ජේසුට ගල් ගන්නවා. ජේසු කියනවා පාපයක් තියෙනවා ගල් ගන්න. සර්පෙක් වගේ කපටි. නිකන් පිට ගානට පිට පාන්නේ නැහැ. උඩහන්සේ ගාවට අරගෙන කැවිලා කතා කරනවා බදු ගෙවන්නට උන සීසර්ට කියන්නේ. බදු ගෙවන්න කිව්වොත් ඒ මිනිස්සු ගල් ගන්නවා ජේසුට. බදු ගෙවන්න එපා කිව්වොත් රෝමේ ලඟුලා මරනවා. එස්කනෝ මිසීසල් කිදේ සිස් දෙවිය රජුගේ රජුගේ දෙවන කිදේ දෙවියන්ට කල්පනාකාරය වගේ ජීවිතේ ශුද්ධාත්මන තුළ යැත්ති පීඩාව
ඒක ඔබගේ ජීවිතේ මෙතනින් තියෙයි. හැබැයි ඔබ ඉල්ලගෙන කරනවා. ඇදගෙන නම් තැනකට යන්නේ. පෞරුතුමා මේ තැන හරි සූක්ෂම බලනවා. එතකොට වෙන්නේ දැන් පෞරුතුමා පරිසිවරෙන්නේ ගමාලියලගේ ගෝලියෙක් නෙමෙයි ප්‍රමාද. ගමාලියලගේ ගෝලියෙක් නිසා දැන් පෞරුතුමා ගන්නවා කල්පනා කරනවා කාන්ට එතන මණ්ඩලයම අවුල් කරනවා. පෞරුතුමා කියනවා මම පරිසිවරෙක්. පරිසිවරුගේ පුත්‍රයෙක්. දැන් සද්දිසිවරු මගේ ප්‍රමාද. සද්දිසිවරු ප්‍රභූ පිරිසක්. ගොඩාක් සල්ලි තිබිච්ච ප්‍රභූ පිරිස ඒගොල්ලෝ කවදාවත් මරණයෙන් පස්සේ ජීවිතයක් විශ්වාස කරන්නේ නැහැ. පෞරුත් වෙයි පරිසිවරු පරපතර දින මරණයෙන් පස්සේ ජීවිතය දේව දූතයෝ නාත්මය ඔක්කොම විශ්වාස කරගන්නේ. ඒ සද්දිසිවරු නැයි පරිසිවරු නැයි පෞරු කොට. කියනවා මම පරිසිවරෙක් මේ පරිසිවරුන්ගේ පුත්‍රයෙක් මේ මලවුන් උත්තාන මේ බලාපොරොත්තු කියන මම මිනිස්ශාසන ඉදිරියේ සිටීම කියේ. ඔ මෙසේ කි කෙනීම පරිසිවරුනා සද්දිසිවරුන් අතර ભેදයක් පැනනගිනි. රැස්ස සිටි අය දෙපිලකට බෙදුන මන්ද සද්දිසිවර පුනර්ජීවනයක්වත් දේව දූතයන්වත් ආත්මයන්වත් නැතයි කී නමුත් පරිසිවරේතුනම ඇතයි කී. ඒවිත කලබලය උග්‍ර වී වඩාත් උග්‍ර විය. පරිසිවරුන්ගේ පක්ෂයේ විනයදරයන් සමහරෙක් නැගිට තරයේ විරෝධය පාමින් මේ මිනිසාට කිසි නපුරක් අපට නොපෙනේ. සමහර විට ආත්මයක් හෝ දේව දූතයෙක් හෝ උඩ කතා කරන්න නැතයි කී. එවිට බේද වේදේ වඩවඩාත් වේගවත් විය. ඔවුන් පාවුළු කැබලිකට ඉරාදමනු ඇතයි සේනාධිපති අභියති හේවායන්ට කතා කොට ඔවුන් මෙදී නෝ පැහැරගෙන කල බලකොටුවට ගෙන යාමට අන කළේ. මොකද එතන මරුණොත් එහෙම ආයි ප්‍රශ්නයක් රෝමේ පුරවසිභාවයේ තිබෙච්ච නිසා. ගියාද මේ ඔක්කොම අස්සේ බලන්න. සමිනාසේ පාවුළුට කතා කරා. වියසන අස්සේ උනාසගේ පණිවිඩය. එදා රාත්‍රියේ සමිනාසේ පාවුළු ළඟ සිට කොච්චර දයබරයිද ධෛර්යමත් වන්න බජිරසලමිදී මා ගැන සාක්ෂි දන් සේම රෝමයේදී සාක්ෂි දිය යුතුයයි වදාළ සේක. එමය පාවුලතුමා රෝමයට යන්නේ. මගේ ආදර ප්‍රේමන්තනේ මේක මහ පුදුම දාමක්. බොහොම ජීවිතේ මෙහෙවන් ළඟ සිටින ආදරය කරන දයබරත්වයක් එක තියෙන දාමක්. අද ජේසු එකයි උත්තම පූජක යාඥාවේ යාඥා කරන්නේ. මහා කැක්කුමක ලොකු ආදරයක යාඥා කරන්නේ 20 වගන්ති 17 මොවුන් ගැන පමණක් නොව මොවුන්ගේ වචන කර්ණ කොටගෙන මා දහ ගන්න අය ගැන යාඥා කරන්නේ. ඒ කියන්නේ ගෝලිය විතරක් නෙමෙයි. ඒ වචන අදාගත්ත ඔබ මම අයිති වෙන තැනට. පියන්නේ මා මෙසේ යාඥා කරන්නේ. ඔබ මා තුළද මා ඔබ තුළද සිටිනාක් මෙන්. ඔවුන්ද අප තුළ ඒකත්වයක් වන පිණිසත් ඔබ මා ඒවා වදාළ බව ලෝකයා විශ්වාස කරන පිණිසත් කියන්නේ ජේසු යාඥා කරන මේ ඒකත්වය කනෙක්ෂන් එක අත්ත මිදිවැරට සම්බන්ධතාවය ඒක ඒ දයබරකම අමායි බයි වාස ඒකත්වයක් ත්‍රිසදාත් නරු නැද්ද ශුද්ධත්වය තමයි ඒක කරන්නේ ඒකයි ජේසු මරණකම මේ ඒකත්වය අපිට නැත්තේ ජේසු මරණන් පස්සේ ශුද්ධත්වයનો හරහා ඔබට මල ඒ ජේසුට පූර්ණව බද්ධ වෙන්න බලය ලැබෙනවා පියරණි ලෝකෙ මැවීමට පෙර ඔබ මට ප්‍රේම කළ නිසා මට පැවරු තේජස්ත්‍රී ඔබ මට දුන්න අය විසින් දකින පිණිස මා සිරින තැන ඔවුනුත් සිරිනවාට කැමැත්තෙමි. මගේ ප්‍රමාතන ජෙස්කින මම ඔබ හැරගෙන යන හැරලා යන ඔබට තැනක් සූදානම් කරන පිණිස ඔබ මත් බඩ තැනක් සූදානම් කරලා පස්සේ ඔබ සිරින තැන මාත් සිට පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවතෙනවා කි. ජෙස්ු ඉන්න තැන තාතත්ක පූර්ණව බැඳිච්ච තැනකට. පියාණනි ධාර්මික පියාණනි ලෝකයා ඔබ දැනගත්තේ නැත. එහෙත් මම ඔබ දැනගතිමි. තවද ඔබ මා ඒවා වදාළ බව ඔහු දනිති. ඔබ මට දැක්වූ ප්‍රේමය ඔවුන් තුළ වන පිණිසත් මාද ඔවුන් තුළ වන පිණිසත් ඔබගේ නාමය ඔහුට දන්ව අවධාරණ නැවත දන්න අවධාරන්නෙමි. මගේ ප්‍රේමන්තයනි ජේසුගේ මේ දාබර යාඥාවෙන් තමයි ඔබ මම ඒ සම්බන්ධතාවට යන්නේ. ජේසු පුතුම විදියට තාත්තගෙන් ලැබපු දේ ඔබට මට දෙන්නට අසි පුදුම දාබර කැක්කමකින් කටයුතු කරනවා. එයයි ඔබගේ මගේ බලය ඔබගේ මගේ උත්තම පූජකයා. ස්වර්ගයේ ඉඳගෙන නිරන්තරයෙන් බොමණය මැදියත් වෙනවා. ඒත් මේ තැනදී ඒ ස්වාමීන් වහන්සේ තමයි පාවුල් රාත්‍රී දර්ශනෙලා කතා කරේ. පුතේ ඔබ ජෙරුසලමේ සාක්ෂි දරනවා වගේ ඔබ රෝමෙන් සාක්ෂි දරන්න. ඒ දිවිය එල්දිය බලය තුලයි පාවුල් තුමා කටයුතු කරන්නේ. ඔබට මට ඒ දයාබර මැදිහත්කම දයාබර ආදරය දයාබර හඬ තියෙනවා. සම්බන්ධ වෙන ශුද්ධාත්මයන්ට සම්බන්ධ වෙලා බරපතල අධ්‍යාත්මික ගර්ධනකට යන්න. වචනේ අද ඔබට ආරම්භ කරනවා. ආමෙන්. ජෙස්පිලයි.